සහරාගේ මල්ලි රිල්වාන් බෝම ප්‍රහාරක ලක්කන කාතන් කුඩියල්ද. ටෙස්ටින් එක නකට බෝම්බයක් පුරනවා. ඒ පිපුරුවහම ඒ බෝම්බෙ ලබපු බෝම්බ ටෙස්කර පුලා අනිත්‍යය දුවන. දුවල ගියහම සහරාගේ තාත්ත ගිල බලනකොට පුතාගේ ඇහැක් වැඩ කරන. ඒ ඇහැක් වැඩ කරන අවස්ථාවේදී තාත්තා රිල්වාන් අරගෙන කොහෙට ගේන්න කියල බලන මොකද ජාතික රෝහලකට ඇතුල්කරොත් මේක එලියට යනවා. ඒක හංගන්න යා ගෙන්නනවා බොරැල්ලේ ගෝතමී පාරේ පෞද්ගලික රෝහලක් තියෙනවා. ඒ පෞද්ගලික රෝහලට ඒ රෝහල අයිතිකාරයා මහාචාර්ය රිෂ්වී සෙරීෆ් අදත් නිදල්ල ඉන්නවා. මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්නවා. රිල්වාන්ට ප්‍රතිකාර කරනවා. ප්‍රතිකාර කළා ඔහු සුවපත් කළා. වෙන කාරණාවක් දාලා ඇහැ සුවපත් කරගන්න ඇස්වාට්ටුවක් නැත්තම් නයන රෝහලට ඔහු ඇතුල් කරනවා. මේ අවස්ථාව හරියට තේරුම් කරගත්තනම් මේ බෝම්බ මොකටද ටෙස්ට් කරේ? බෝම්බ කවුද මේවා අයිතිකාරයෝ කියලා හෙව්වනම් රෝහලකට අයිතිවාසිකමක් තියෙනවා. එවැනි පුද්ගලයෝ ආවහම පොලිසියට දැනුවත් කරන්න. හැබැයි අදටත් මේ රෝහල ක්‍රියාත්මක රෝහලක්.